ඊටද ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. නොපෙනෙන පැත්තේ ලෝකෝල සිද්ධි විග්‍රහ වෙනවා පේන පැත්තේ මිනිස්සෙගේ මාධ්‍ය. නමුත් හොයන්න බෑ. මිනිස්යාගේ මාධ්‍ය කියනකොට නොපෙනෙනක හොයන්න බෑ. රූපලේ නූල් තියෙනවා පැත්තකදලා මිනිස්සෙක නටවල. අපි රූපලේ නටනවා කියලා අපි නාමිකා කවිට පේන්නේ නැහැ මිනිහේ නූල් හොදලා නූල් වල ආදරෙන් රූපලේ ගෙලෙන එකයි මේ වෙන්නේ කියලා. මේ වගේ අද මිනිස්සෙක වෙලා තියෙන්නේ බොහෝකට අමනුෂ්‍යයේ රූපඩ වෙන්නේ. අමනුෂ්‍යයේ රූපඩ වෙන්න හේතුව ආර්ය මාර්ගයෙන් තොර පරිසරයක් අපේ ජීවන පරිසරයේ වෙලා තියෙනවා. ඒ පරිසරයක සමාජයක් අපිට පසුතැවිලි වෙලා තියෙනවා ජීවත් වෙන්න. මෙන්න මේ හේතු නිසා පිරිස සියල්ලෝ සම්‍යක් දෘෂ්ටික මාර්ගයකට පැමිණෙන්නේ නැතුව ඒ පිළිගෙන ඉබඳු ආමුදස සම්බන්ධතාවය ඉවත් කරන්න අමාරුයි. එකෙනෙදිනේ මේ කරගත්තට අර ආමුදස සම්බන්ධතාවයේ පරිසරය වෙනස් වෙන්නේ නැහැ. ආමුදස පරිසරය වෙනස් වුණොත් ආමුදසේට විගර්ධනයක් නිසා ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. ඒතර රූපර කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ ග්‍රන්ථයක් නැහැ. සමාජයේ කාර්යයක් යනකම් අධාර්මික වුණොත් අධාර්මිකයේ ප්‍රතිඵලෙ සමාජයේ භුක්ති විඳින්න වෙන ක්‍රමයක් ඕනේ. මේ වයස අවුරුදු 10ක පමණ දරුවෙක් ඉන්නවා. ඔහු ලෝක තුනක සිටින බවක්, ඉන් දෙකක් පහක් දරා ලෝක බවක්, එකක් සමන හොඳ ලෝකයක් බවක් පවසනවා. නරක දරා ලෝක වලට වැටුනහම ඉන් ගැලවි හොඳ ලෝකයට බැමිණීමට නම් ඔහු ඉතින් ඔහුට අම්මා ලවා මේ පාප සඳහන් දෙයක් කරන්න කියලා බල කරනවා. දැන් මේ අමනුෂ්‍යය නමුත් සමහර වෙලාවක තාපත් බලවත් තවත් අමනුෂ්‍යයෙන් පිළිතුරක් ගන්න කියන ප්‍රශ්න වල ඒ අය පිළිතුරු දෙනවා ගැඹුරු පැත්තෙන්. ප්‍රයන්න බැරි වෙන්නේ තේරුම් ගන්න හිටියොත් කෙනෙක් හිටියොත් තේරුම් ගන්න පුළුවන් විදිහටයි ඒ ප්‍රශ්න දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සමහරලාත් වගේ නොබෙන ලෝකවල දේවතාවෝ පාරම්පරිකව ගෙනාවු ප්‍රශ්න බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. ඒකේ අවහික අර්ථයක් තියෙන, ඒකේ හරයක් ඇති අර්ථයක් ඒකේ පිටින් කියන එකේ නැහැ. නමුත් ඔක අහන්න කෙනෙක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පහළම කාලෙක බුදුරජාණන් වහන්සේගෙන් අහපුවා. ඔකේ ගැඹුරු අර්ථය මෙන්න මේකයි කියලා අර්ථය පෙන්නලා දෙනවා. සමහරවිට අමුසේ පාරම්පරිකව අරන් එන අදහස් තියෙනවා. කිව්වේ මොකද කියලා තේරුම් ගන්න බැහැ. කියාපු ධර්මයේ පද වශයෙන් අරන් ඉන්න. ඉතින් ඒ වගේ අවස්ථාවක ලෝකගත බුදුන් වහන්සේ තමයි අපි ලෝකේ බහවුනහම තමයි ඒ ප්‍රශ්න ගාහණය කළා මේකනේ මේකේ අර්ථය කියලා දැනගන්න. සමහර අර කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලෙදි ප්‍රශ්නයක් වෙන්දලා දීලා තියෙනවා ලෞකික අර්ථයක් ඇති වචන පෙළකින්. ඒකේ ගැඹුරු අර්ථය සාසනික අර්ථයෙන් විග්‍රහ කළා දෙනවා. මේ සාසනය අතුරුදහන් වෙනකොට අර වචන පෙළ පවතිනවා. මිනිස්සු අතර නැත්නම් අමනුෂ්‍ය අතර පවතිනවා, දේවතාව අතර පවතිනවා. හැබැයි අර්ථය අරපත් වෙනවා. එනිසා සාසනේ වචන තිබුණාට සාසනේ නැగిලා නැහැ. යාවනේ අරපත් වෙලා කියවෝ. අර්ථය අරපත් වෙනවා, සාසනේ අරපත් වෙනවා. වචන කොච්චර විරුද්ධ තිබුණා සාසනේ මතු වෙන්නේ නැහැ. මේ හැම කාලෙකම සිද්ධ වෙන සිද්ධියක් තමයි බුද්ධ සාසනය මතු වුණාම ඒ ලෞකිකව පේන්නා වූ වදන් වලින් වදන් වල ප්‍රකාශ කරන ගැඹුරු අර්ථයේ ඒකේ දහම් අර්ථයක් තියෙනවා කියලා හොයාගන්න බැහැ. උදුරේ පහළක් යාදෙන දුරු. අන්න එහෙම අවස්ථා තියෙනවා. අර ආරෝග්‍ය පරමාලා ආබාධි වලින් කිවවා. නිරෝධිකම පරමලාභය කියලා වචන අර්ථයක් තියෙනවා. ඉතින් නිදසුනක් නැතුව ඉන්න තියෙනවා. ඒක තමයි ලාභය කියලා පිටා ඉන්නවා. ඉතින් අපි සිංහල අපේ අර්ථය. නමුත් අර්ථය යටපත් වුණා කාශ්‍යප බුදුන් වහන්සේ දේශනා කරන නිවන් දකින්න ගාථාවක්. කලක් යනකොට ගාථාව ගෙනාවා. නමුත් වේදේසේ ගාථාව තිබුණා. දහමාර්ථය යටපත් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහුවා. බුදුරජාණන් වහන්සේ විග්‍රහ කළා දුන්නා. ආරෝග්‍ය කියන්නේ ඔය හිතාගෙන මේ කය පැහැදිලි ලෙඩ රෝග නැතිකම නෙවෙයි. ඒක ගැඹුරු පැත්තක් කියලා. පංච උපාදානස්කන්ධයේ රෝගයක් කියලා දකින්න ඕනේ. අන්නේ පංච උපාදානස්කන්ධයෙන් විදුහමයි රෝග නිවාරණයවත් ආරෝග්‍ය ලැබෙන්නේ. එන ආරෝග්‍ය නම් නිවනයි කියන
ඒ කාරණේ හේතුවත් විග්‍රහ කළ දුන්නට පස්සේ තමයි නැවත ප්‍රඥ මතුවෙලා ප්‍රඥෙන් යථාර්ථයේ ආවේ. ජාද වෙනකොට ඒකේ ගැඹුරු අර්ථය යටපත් කළා කියලා පැරණි කාලෙ තිබිච්ච ලෞකික අර්ථේම අරගෙන ඉලිය ගන්න ternary ඉස්පිරිතාලේ ආරෝග්‍ය පරමාලාභ වගේ බෝඩ් එකක් ගහනවා. ඊට ඔය තුන් පරමාලාභයේ අදක් වෙලා තියෙන්නේ අර යාපත් කළ බැහැ. පිටිටගේ ජීුණත් පරිසෙල්ලයක් නැති නිසා අර්ථ ගන්න බැරි නේද. අන්න ඒ වගේ ආපු අදහස් කීපයක් මේ දරුවන්ට දෙනවා අමනුෂ්‍ය වෙනසක් විදිහට. මේ අමනුෂ්‍ය පිළ සම්බන්ධ නිසා මේ දරුවන්ට තියෙන ආවේශයක් වෙන ක්‍රමයක් තියෙනවා එකක්. ඔළුව හොල්ලෝන කියන එක. ඒ ආවේශය අමනුෂ්‍ය අදහස් දෙන ක්‍රමයක්. සමහර වෙලාවට පුංචි ළමයින්ට බොහෝ දැනුවක් නැහැ හිටි ගමන් අදහස් දෙනවා. කතා කරනවා එහෙම හෙළීමක් බොහෝ නැහැ මේ ළමයාමයි කතා කරන්නේ කියලා හැවටේ. ළමයා දන්නේ නැහැ සමහරවිට මම මොකද්ද මේ කියන්නේ කියලා. එයා දිනු කියවේ. මෙන්න මෙහෙම කරපතියි. දැන් මෙයා කියන්නේ මොකද්ද? එයා කියනවා නරක ලෝක දෙකක් තියෙනවලු. එයා ලෝක තුනක ඉන්නවලු. ඉතින් නරක ලෝක දෙකයි හොඳ ලෝකයක් තියෙනවා එකක්. නරක ලෝක දෙකෙන් අහක් කියලා හොඳ ලෝකෙට ඉන්නා අම්මට කියලා ඉතින් වැඩි ටිකක් කරවන්න තියනවා කියලා ඒක කියේ. මෙන්න මේ කියලා ගහම යට හොඳ ලෝකෙට ඉන්න පුළුවන් නරක ලෝකෙන් අහක් කියලා. දැන් ළමයා කටෙන් කියුණාම ළමයා නෙවෙයි මේ කියන්නේ. අර සම්බන්ධ වෙලායි අමුසෙ පිළිසක්. නම් කියාව වදනේ අරන් ඉනවා හොඳ ලෝකෙට එන්න පෙරෙවිත් මේකේ අමු වෙන්නේ නැහැ. මොකද කියන්නේ ළමයා ඇඟට ආවිසලා ඉන්නකොට දැන් වාර 20 50 උඩ දමන අතහරින්න කියන අම්මද කියනවා. ළමයා උඩ විසි කරලා අතාරින්න. ඉතින් එතකොට එයා හිතා ඉන්නේ ළමයා මෙවැටි වැටි අතපය කැඩේ කොන්ද කැඩේ අන්තිමද මෙහෙය කරන්නේ උඩ තවන්න පුරුදු කරනවා උඩ ඉඳ පුරුදු නම් හරි අතර ගහ වැටෙන්නේ මේ ගැඹුරු අර්ථේ වැහිලා ගියා ඒකයි කාරණා යම් කෙනෙක් උඩට යන්නේ කො පහකට යන්නේ මොනවා කරලා වුණා දස අකුසල් කළොත් පාතර වැටෙනවා දස කුසලයේ උඩට යනවා උදර්දාමල අතර ගුහාම ලබාගත් එක දරාගෙන හැදියාවක් තිබුණා දුවර වැදෙන්නේ නැතුව ඉන්න. දස කුසලයේ විහිදවල හිටන් දස කුසලයේ වටිනාකම පෙන්ලා දීලා අකුසලයේ ආදීනෝ පෙන්ලා දීලා කුසලයේ වටිනාකම පෙන්ලා දීලා ඒ මගේ චිත්‍ර ගත්තොත් එයා විහිදවල වැටෙන්නේ නැහැ. අන්න අම්මා විශ්ෙන් කරන්න ඕන උදාන කරන්න ඕන දරුවල කරන්න ඕන උදැන්. උදේ ප්‍රාණඝාතයේ අධර්මය සාහඝාතයෙන් වෙන්වීම ධර්මය. සාහඝාතයේ වලොත් යටට යනවා. සාහඝාතයෙන් වෙන්වෙන්න උඩට එනවා. මෙන්න මේ උඩ දෙවියන් මතක තියාගන්න. දරුවා වල්ලාගෙන උඩ දාන්න කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අර ලෞකික අදහස අරගෙන දරුවාගේ අතපය ගන්නවා, කොන්ද ගන්නවා නිසා වෙන එකක් වෙන්නේ නැහැ. සුගතිය අරගෙන හේතුඵලයක් ඒක දකින්නවත් නැහැ. උඩට දදා බිම දානකොට අවුගේ වෙනවා නම් අපි යාලේ නාපුහා පවු වෙනවා කියන එකේ අනිත් දවස් තුන් වතාවක් නාපුහා පවු හේදි යනවා කියන වගේ වැඩක් තමයි උඩ දාපුහාම දවස් 20 වතාවක් 30 වතාවක් උඩ දැම්මහම ජීව වැඩේ නැති වෙනවා නම් මේක ඒ කියන්නේ පවු උඩ දැම්මහම පවු වෙනවා කියනවා තෝරා ගන්න ඕන ප්‍රශ්නයක් කුමකින් උඩ දාන්නද කය උඩ විදි කරලා මේක කරන්න බැහැ නෑ උඩට යන දහම් සහ පහතර වෙන දහම් තෝරා ගන්න කිච්චේ සානගත අදත්තාදාන කාමීත්‍යතාව පහතර වැදෙන දහම්. මුසාවාද විසුනාවාද පරසාවාද සම්පප්පලාව පහතර වැදෙන දහම්. අවිජ්ජා ව්‍යාපාද මිත්‍යාදිටි පහතර වැදෙන දහම්. ඒක ක්‍රමයකින් ගත්තා. විවිධාකාරයෙන් ගත්තේ. සාමච්ඡන්ද ව්‍යාපාද තීනමින්ද විද්‍යාත්මක උපුච්ච විදිකීච්ඡා කියන්නේ පහතර වැදෙන දහම්. ඒ නීවරණයන්ගේ වේවීම උඩ හිටින දහම්. මේ උදේ හිටන දහම් සහ පහතර වැටෙන දහම් තෝරා ගන්න ඕන ක්‍රම. අන්න ඒතොර ධර්ම වේදියේ අර්ථ වේදියේ ලබන. අර්ථේ පිළිබඳ විද්‍යාව දැනුම ලබනවා ධර්මයේ පිළිබඳ දැනුම ලබන. එහෙනම් ওই කාරණේ ඔය කියන වදනේ තුල හැඟවිලා තියෙන වෙන අර්ථේ. අන්න සාසනික අර්ථයෙන් ගන්න ඕන. හැබැයි මේ කියන අවුස්සයවත් දන්නේ නැහැ. එයාගේ අහඳ ලැබිලා තියෙන උදේ දැම්මහම ඉන්දිය සතාවක් හරි උදේ දැම්මහම බේරෙන්න මර පෑදිනවා කියන්නේ.
එන කවදා හරි ඒ දරුවට මාධ්‍ය සම්බන්ධලා ඉන්නේ කියලාට වැටහිඳ පටන් ගත්තා. දස අපසලේ නිසා හතර අපාගත වෙන්න හේතු වෙන පැත්තක් වැටුණා මේක පහතර වැටුණා. දස අපසලේ බෙදීමක් ඇද්ද? යථාර්ථවත් දැනගෙන ඒකේ අවදාසාධාරණීය දුක්ඛාර්ථය දැනගෙන ඒකෙන් වෙන්වීම නිසා නිදහස් වීම නිසා උඩ හිටිනවා. මෙන්න මේ උඩට වැටීම කියා දෙන්න ඕන අපච්චරණ. හේරෙන්න. දරුවා හෝ දරුවාගේ මාධ්‍යයේ අමනුෂ්‍යයා හෝ තේරුම් ගත්තොත් දැන් මම උඩට යන දහම් දැක්කා. පහතර වැටෙන දහම් දැක්කා. දැන් ඉතින් උඩට යන දහම් තමයි දසාකුසලේ වෙන්වීමේ ආනිසංස කියා දෙන්නේ. ඒ දන අම්මා උඩට දාන්නේ. අම්මට කියන මේ දේ කරවා ගන්න. අම්මා කියලා කිව්වේ අමා මෑණි. අමා මෑණියන්ටයි මේ කරන්න පුළුවන්. කියා දෙන්න පුළුවන්. හැබැයි අමා මෑණියන්ගේ ධර්මය අරගත්තාම අනික් අයට අම්මා කෙනෙක් වාගේ අම්මා කෙනෙක් දරුවාට කියා දෙනවා වාගේ කියා දුන්නේ. ඔන්න ඔය ක්‍රමයෙන් තේරුම් ගන්න අම්මා කෙබඳු කෙනෙක්ද? දරුවා කියන්නේ කෙබඳු කෙනෙක්ද? ඒ දේ දරා ගැනීම තේ ධර්මයේ කියා දෙනවා නම් ඒ නුදන්න කෙනා දරුවා වාගේ. අමා මෑණියන් වහන්සේ ප්‍රධාන මව්. ඒ මව් ඇතුළු කරන අය වාගේ දහම දැනගෙන තේරුම් අරන් අනික් අයට දේශනා කරන ඒ වගේ පිළිදපු උත්තමයි. අන්නේ යාට පුළුවන් සානඝාතයේ මෙන්න මේ ආකාරයේ විනාශයට හේතු වෙන එක. සානඝාතයේ නිසා Tamanta සංකප් වෙන ආවැද. ආයුෂ හීන වෙනවා. මේක ආකාර කායික මාර්ග විපත් වලට උපනුපන් යන ගෝචර වෙන්න සිද්ධ වෙනවා. දුගති ගාමීව අපාගත වෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා. අමු අමු මේ සය මරාගෙන ගන්න තිරිසන් ගෝත්‍රයේ ගිහිලා ඉපදිලා ඒ වායිතදී ස්වභාවික ආයුෂය යන්න ඉතෙල්ලා අන්ත ගොදු විලා මැරලා යනවා. මෙන්න මේ ආකාරයෙන් විවිධාකාර ප්‍රාණඝාතයේ මුල් කරගෙන විභාගයක් එනවා ආදීන වශයෙන් මේක වෙනවා දෙන්නේ. ඒවා නිකන් හට ගන්නව නෙමෙයි. මෙන්න මේ හේතු ඇතුව හටගන්නේ කියලා පෙන්නලා දුන්නා. එහෙනම් මොකද කරන්න ඕනේ? ප්‍රාණඝාතයේ වෙන්නේ කෙනෙක් ඇද්ද? ඒ වදන්දී සිද්ධ වෙන්න දෙවිද හේතුව ඔහුගෙන් ඉවරයි. හේතු නැත්නම් ඔහුගේ පහත්වත් පැත්තට යන්න දෙවිද හේතු නැත්නම් ඔහු පාත්‍රය වැටෙන්නේ නැහැ. උඩ දමා උඩේ ඉන්න. එහෙනම් මෙන්න මේ ධර්මයේ උඩට දාන්න ඕනේ. ආධර්මයේ පහත්වය වැටීම නතර වෙලා අවබෝධය ලැබුණාට ඒ අංශය මිදෙනවා. හොඳ ලෝකෙට යන්න. ඔය කෙනේ වැටගින් තියා ළමයා උඩ විදිහ කරන්න කරන්නේ ළමයාගේ අතපය කැඩේ කොන්ද කැඩේ අන්තිමට වෙන එකක් වෙන්නේ නැහැ. ළමයාට ආ සම්දේකට ඒකේ සාහනයක් වෙන්නේ නැහැ. ඔය අර්ථය තෝරා ගන්න ඕනේ මේ උදාතරින්ද කියලා කියනකොට ඒකයි. අනික තමයි අම්මට කියන්න තියෙනවා 10 වාරයක් 20 වාරයක් 30 40 වාරයක් දැක්කට කවක් නැහැ කියලා. දැන් මේක ධර්මානුකූලව තෝරන්න. දැක්කට කවක් නැති ධර්ම මොනවද? දැක්කහම ලැජ්ජා හිතෙන ධර්ම මොනවද? යම් කෙනෙක් සුජාත්‍රි කරනවා නම් යහපත්සේ ජීවත් වෙනවා නම් ඒක දැක්කට කමක් නැහැ. වාදනේ කිය කියා දැක්කට කමක් නැහැ කියලා මේක වෙන්නේ නැහැ. අර්ථය තෝරා ගන්න ඕනේ දැක්කට කවක් නැති මොනවද? යමේ සුජාත්‍රිව යහපත්සේ වැඩ කරනවා නම් අනුන්ට යහපත කරනවා නම් සමාජයට යහපත කරගන්නවා නම් කවුරු දැක්කත් කමක් නැහැ. දැක්කට කමක් නැති දහම් තෝරා ගන්න. දැක්කහම ලැජ්ජයි දෙන දහම් කියේ. දැක්කහම අනික අපහාස කරන දහම් කියේ. ඒවා දැක්කට කමක් නැහැ කියන්නේ බෑ දැක්කොත් ලැජ්ජයි. ඒ වගේම පාපේට ලැජ්ජ නම් වෙනම් පාපේ දැක්කහම ලැජ්ජා විය යුතු විය යුතු දහම්. යම් කෙනෙක් කුසලයක් විනාශ සිද්ධ කරනවා නම් යහපත් ජීවිතයක් ගත කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුකූල තමන්ගේ ජීවිතය හැදගත ගන්නවා නම් දැකර කමක් නෑ. දකින්න දරනකොට හොඳයි. අනිත් කෙනාට ආදර්ශය. මේ වදනේ කිය කියා මේ ළමයාට මේ පාපේ මිදෙන්න බැහැ. දැක්කට කමක් නැති දහම් තෝරා ගන්න ළමයා දක්ෂ කරන්නේ. පොතේ මොනවද දැක්කට කමක් නැති. දන් දීම දැක්කට කමක් නැහැ. යහපත් දානේ දැක්කට කමක් නැති දහම. සිල් රැකීම දැක්කට කමක් නැහැ. කාගේවත් නිඳා පහසයක් ඉන්නේ නැහැ. භාවනාව දැක්කට කමක් නැහැ. කාගේවත් නිඳාවක් අපහසයක් ඉන්නේ නැහැ. පින්දීම අනුමෝදන් කිරීම වන ඇහිම වන දෙසීම පිළිවිත්තම් පිළිවිම වතාවත් කිරීම ආදී දස කුසලයක් ඇත. මෙන්න මේවා දැක්කට කමක් නැති දහම.
මේ හොඳම ධර්මයක් තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය යන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුකූල කටයුතු කිරීමක් ඇත්ද දැක්කට කමක් නෑ වචනේ කිය කියලා නම් යාළුවගේ කියන මේ නම් මිදෙන්නේ නෑ එහෙනම් දැක්කට කමක් ඇති දහම් මෙන්න මේවා කියලා දැනගත්තට පස්සේ ඒ ළමයා අතුරු කරගෙන ඉන්න අමුංශයටත් ඇහෙනවා මේක විතරක ලැබීතාවයි කියන විමුක්තියක් ලැබෙන්නේ නිදහසක් ලැබෙන්නේ මේ වචනේ කිය කිය හිටියොත් වචනේ දහමාත්‍රි දැනගන්නවා දැක්කට කමක් නෑ කි කිය හිටියට බෑ දැක්කට කමක් ඇති දහම් දකින්න ඕනේ අනේ එදා දකින්නවා මේවා දැක්කට කමක් නෑ අනික දැක්කහම ලැජ්ජයි බයයි ලැජ්ජාගිය යුතු බියු දේවල් පාපේ පාපේ මිදලා යහපත් දේ කරනවාද දැක්කට කමක් නෑ කියන්නේ ඔන්නෝම තේරුම් ගන්නකම් ඒ දරුවලා දෙමව් දරුවා ඇතුළු වෙන අමුතු ඉඳන් දැක්කට කමක් නෑ කියන්නේ මෙන්න මේ වගේ තේරුම් ගත්ත දවසට හිත ප්‍රසාදයෙන් විඳලා ඉතින් හිත පාපයෙන් විදෙර පාපේ නිදහස් වෙච්ච කෙනාට ඉහළ ලෝකේ දෙන්න පුළුවන් පාපයෙන් මිදෙන්න ඉතින් දැක්කට කමක් නෑ කියන ඉතිවල ළඟා කියන්නේ ළඟා දන්නේ නෑ අමනුෂ්‍යය දන්නේත් නෑ නමුත් කවදා හරි ලෝකෙදි විජය දහම ගැඹුරු අර්ථයක් ඔයාලා කියනවා නෙය හැඟවුණු අර්ථ තියෙන පිටත් වෙමින් තියෙන වාදක දේවල් දැක්කට කමක් නෑ කියන එක තෝරා ගන්න බැරි වුණොත් එහෙම පුද්ගලයා ලොකු නිඳාවට වැටෙනවා දැක්කට කමක් නෑ නම් කොහොම හිටියාම දෙවි නැතුව හිටියාම දැක්කට කමක් අමනුෂ්‍යයාගේ මනසට එන්නේ එයා තමයි වැරදි වැඩක් කරනවා නීච වැඩක් කරනවා දැක්කට කමක් නෑ දැක්කට කමක් නෑ කියන එක ඇත්තයි කියලා විහිදුවත් එහෙම ඕක විහිදෙපෙන්නේ තමයි බල්ලු බල්ලා වලු වැඩේ කරන මිනිසා ඉන්න කාලේ දැක්කට කමක් නෑ කියලා ඔය ඔක්කොම තමයි අදාල් එලි පිටක් දැක්කට කමක් නෑ කරන්නේ. උඩ බල්ලෙකුට බැල්ලිය වල සංවාසයේ දින කවුරු බලා ඉන්න කමක් නෑ දැක්කට කමක් නෑ. බලෝ හින්ද වෙන දේවා දැක්කට කමක් නෑ. පාපේ නිසා අඳ වෙලා බිය රැජ්ජා නැතුව නොයේ කිරිසන් වැඩ කරනවා දැක්කට කමක් නෑ. ඒවා හරි ලොකු වැඩ කරනවා. මේක තමයි ලෝකේ මුලාසහගත අදහස. ලෞකික වා මුලා අදහස. කවදාවත් යථාර්ථයේ නුලත් කෙනෙකුට මේකේ අදහස හොරාගෙන විමුක්තිය ලබා ගන්න බෑ. ඇයි බුදු පියාණන් වහන්සේ හෝ ඒ සම්මාදිට්ඨියේ පිළිව බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාට හෝ මේ වචනේ ඇහෙනකොට එතනින්ම දැනගන්නවා මේකේ යථාර්ථයේ ගැඹුරු අර්ථය මොකක්ද. දැක්කට තවක් නැති දහම් වලවා. දැක්කොත් ලැජ්ජා හිතෙන බාහිරින් දහම් වලවා. අන්නේක දැනගන්නවා ආර්ය ශ්‍රාවකෝ. දැනගෙන වෙලා දිනවා. දැක්කට කමක් නැති මෙන්න මේ ටිකයි. ඔන්නෝක තෝරාගන්න. ඒතොර දැක්කට කමක් නැතිව දැනගෙන දැක්කට කමක් නැතිව කරන්න පුළුවන්. දැක්කහම ඔළුව හංගා ගන්න යනවනම්. පොඬ පාස් කරගෙන හැංගිලා යන්න සිද්ධ වෙනවනම්. නීච නිග්‍රහ ලබන්න සිද්ධ වෙනවනම් දැක්කහම. ඒවා දැක්කට කමක් නැහැ කියන්න බැහැ. යහපත් සුජග්ජ දහමක් නේ. ඒවා දැකන කමක් නේ. සංසාවක් විතර නිගදුවක් ඇති වෙන්නේ නැහැ. Tamanta වැඩක් විතර කවදක් ඇති වෙන්නේ නැහැ. ලෝකෙට ආදර්ශයක් විතර විනාශයක් ඇති වෙන්නේ නැහැ. අන්නේ දහම් තෝරාගෙන අදහම දැනගන්න දැක්කට කමක් නැති වෙයි. ඔබ තෝරාගෙන දල්ුවක් කියනකොට දල්ුවගේ මාධ්‍යයෙන් අර අමුන්සේ ඉඳ ඇහෙනවා. එහෙනම් මෙච්චර කාල දැක්කට කමක් නැහැ කියලා සුගති කියන මාධ්‍යයක් තියෙනවා කියලා අපි දැනගත්තා නම් අදයි ඒක අර්ථය දැනගත්තේ කියලා. අමනුෂ්‍යෝ දැනුවත් වෙයි. එහෙම නම් ප්‍රශ්නෙට විසඳුම් හම්බෙලා මගානුගමනය කරන අමනුෂ්‍යෙන්ට එයාගේ මාධ්‍ය රණාගේ වාග්ය අර නරක ලෝක දෙකක් තියෙනවා හොඳ ලෝකයක් තියෙනවා කියලා කියනවා කියලා. ඒ ලෝක තුනේම එයාට ජීවත් වෙන්න පුළුවන් දකින්නවා කියලා කියන එක නා ඒ මාධ්‍ය අර අමනුෂ්‍යයා කියන කතාව. ඒ අමනුෂ්‍යයා දැනුවත් වුණා නම් දැක්කට කමක් නැති දහම් කරේ. ඔහු ඥානවන්ත වෙයි. උට වැටහෙන්නේ. එහෙනම් ඔහු ඉදා වටා වැඩි වැඩ කරන්නේ නැහැ. ඒ අමුසයා දකින්නවා. ඒවා දැක්කට කමක් නැති දහම් නෙමෙයි. හොඳ වැඩේ යමක් ඇද්ද? ඒවා කවුරු දැක්කත් කමක් නැහැ. ඒවා දැක්කට කමක් නැති දහම් මම අද ගන්නවා කියලා දැනුවත් වුණා. ඒ දැනුවත් වෙන එකන් තමයි මේ වාර විතර ගන්න කීපන් කියනකේ අර්ථය. කියනකොට කියනකොට දැනුවත් වුණාම අම්මත් නිදහස්, දරුවත් නිදහස්, අමුසයාත් නිදහස්. මේක අමතරව ඕවි කියන්නේ
වතුර ගැන ඔහුගේ ඇස් වේදී. ඇස් පාදා ගන්න ඔබ. ඔය ජීව වල ඇස් එක හොදා ගන්න. ඇස් අන්දේ වෙලා ඉන්න කරව අපේ ඉන්නේ. මොකද ඇස් අන්දේ. අවිද්‍යාවෙන් අන්ධ වුණාම නුවණක අන්ධයි. එනිසා කියන උපදේශයක් දෙන්න. ඔය ඇස් එක හොදට හොදා ගන්න. මේ ඇස් හොදා ගන්න ගත්තට පස්සේ මොකද කරන්නේ? ඒ රාමයා වතුර ගන්න ඇස් හොදා ගන්න කොච්චර හරි. මුත්‍රා කරලා තමගේ මුත්‍රාවලින් හොදා ගන්න. මේ දෙක මේ ළමයා කරනවා. මොකටද මේ සුභචීතය? එනම් මුත්‍රාවලින් හොදනවා කියන්නේ මොකක්ද? මෝහයෙන් පත් වෙලා මෝහය ඇතුළු කරගෙන ඉන්නා වූ ගති ලක්ෂණ මේවයි කියලා. යම් දවසක නුවණැසින් දැක්කදා මුත්‍රාවලින් ඇස් හොදා පිළිසිඳීම. මේ ලෝකේ පංචකාමයේ වැඩි මිහිරියාව දියත් කරගෙන ඒකෙන් ජීවත් වෙන කෙනා ඒකේ බැඳිලා හැදිලා හිටියොත් ඒක මහ භයානකයි. කොයි මොහොතේ රාගයේ ද්වේෂයේ මොහයේ දුක්ඡත්තයේ වැටලා ඒ පැත්තෙන් විනාශෙන් දිනවා දන්නේ නැහැ කියලා දැකලා ඇත් එක පාදා ගත්තා නම් ඔය විදිහේ වතුරෙන් සහ මුත්‍රාවකින් ඇසෝදා ගත්තා වෙනවා. ඕක බාහිරින් කියන ක්‍රියාතුන කරන්න කරන්න මුබ්බිලා විනාශේ නම් තමයි වැඩක් වෙන්නේ නැහැ. එනම් දහම් ඇස පහළ වීමට අවශ්‍ය කරන දහම් ශ්‍රවණය කරනකොට දහම් ජලාශේ නාගත්තාන ඇසේදී අවිද්‍යා පරිලේ මෝහ පරිලේ ඉවත් වෙනවා. පිළිසිදු ඇහෙන් දහම් දකින්න පුළුවන් වෙනවා. ඒ මාස හැගන්නේ මේ කිව්ව උපමාව මොකද කියලා. මේ උපමාව නම් සම්බන්ධනේ කරලා දහම් දකින්න ඕනේ. එහෙම කරගත්තාම හේතුඵල ඇතුළු අවිතම කියන්න පුළුවන්. ඒ බඳු ක්‍රියාවලිය කරන කෙනාට සුභදී ඒකාන්තයි සුභදීන් මිදෙන. ඔන්නෝක අමනුෂ්‍යයන් කවදා හරි වැටෙච්ච දාත අමනුෂ්‍යයා දහමේ අර්ථය දැනගෙන මෙච්චර කල් වචන තුනක් අරගෙන වාසෙන් ගියා. ඇත්ත දැකේ නැති. ඒ වචන තුනේ නියමාර්ථය බුද්ධ ශාසනය තුළින් අද අපි දැනගත්තා කියලා. සන්තෝෂ වෙනකොට අමනුෂ්‍යයා විමුක්තිය ලබනවා. එනවා අමනුෂ්‍යයන් නිදහස ලැබෙනවා සුභදී ලැබෙනවා. එදාට අමනුෂ්‍යයා බේරෙයි. එහෙන් අපි ඔය විදිහට තේරුම් ගන්න ඇතුළු උද දැම්මහම අදාර්ණ ක්‍රමේ දැක්කේ නැත්නම් උදාර්ණ ක්‍රමේ දැක්කේ නැත්නම් ඒ වගේම දැක්කට කමක් නැහැ කියන ඒවා දැක්කේ නැත්නම් ඇත්තෝ දන්න ඕනේ දැක්කේ නැත්නම් අපිට කෙනෙක් ගොඩ දා ගන්න බැහැ. අපිට ගොඩ ඉඳක් නෑ. සියල්ලන් තම යහපතක් වෙන්න දෙයක් තමයි ඔය අමුත්‍යා ගිනව වදන් වැඩි. හැබැයි කවදා හරි සියලු දහම් අද ත්‍රිපිටකයේ ගොඩ ගහලා නැහැ ඔක්කොම අල්ප මාත්‍රයයෝකින් ත්‍රිපිටකයෙන් හාර කොටසක් විතරයි. එදා දේශනා කරපු කෙලවරක් නැති දහම් ශ්‍රාවක භෝජන නිසා අන්තිම කියාදින්න දෙයක් නැහැ. අදහස එනකොටම ශ්‍රාවකීන්ට වැඩේ නිසා ඒවා තේරුම් ගන්නේ දැරලා තියෙනවා. ඔය දහම් අපි තෝරා ගන්න ඕනේ. එහෙනම් දිනේකට සුගතියක් ලැබෙන්න නම් උඩලාලා ආකාරින්ද පුරුදු වෙන්න ඕනේ. දැක්කල ගමක් නැහැ කියවන්න පුරුදු වෙන්න ඕනේ. ඇස් හොදන්න පුරුදු කරන්න ඕනේ. ඔය ක්‍රම තුන විකාරණා තුනින් බෙන්නුව දැනගත්තාට අපිටත් පුළුවන් මුන්ති ළමයා හදාගන්න. නා පුංචි ළමයා කාලේදීම උඩ දාලා අතාරින්න ක්‍රමේ කියා දෙන්න ඕනේ. උඩ දමන්න ඕනේ. බලපහම ආයි බිම වැටෙනවා නම් ආයි උඩ දමන්න ඕනේ. බිම වැටා කිව්වේ දස කුසලයේ යහපත කියා දීලා අකුසලයේ අයහපත කියා දීලා තේරුම් ගත්තේ නැත්නම් පොඩි එකා ආයතනයක් වැරදි වැඩ කරු. නැවත උල දාන්න ඕනේ. එහෙනම් පුතේ ඒවා වැරදි. ඒවා නරක වැඩ. මෙහෙමයි නරක වෙන්නේ. ඔකෙන් අවිදක් අසාදාගෙන තමන්ට සංගප් වෙන්නේ මෙහෙමයි. මෙන්න මේ හොඳ වැඩ මේවා. විවාහ උසස් වෙන දහම්. උසස් බවටපත් වෙන්නේ මෙන්න මේ ආයුධ දානවා කිව්ව. කොහොම කරනකොට දරුවා දැනවත් වුණා නම් උඩ දැමහම ආයු වැටෙන්නේ නැති වෙලාවක් එන්නේ. ඒකෙන් දරුවා අවබෝධයක් ලැබුණා. හොඳයි යමේ මන්නම් ඊට පස්සේ කවදාවත් මට දැන් තේරෙනවා මං සතුටු වෙනවා. හොරකම් කරන එක මහා අපරාධයක් වෙලා වැරදි වෙලා මට තේරෙනවා මන්නම් ඊට පස්සේ කවදාවත් හොරකම් කරන්නේ. මේ කාමීත්‍යාචාර බොරු කේලම් පරිසවාදෙන් බලාපොරොත්තු මේවා මං කරන්නේ නැහැ වැරදි වැඩ කරන්නේ. දරුවා දැනුවත් වෙනවා උඩ දැමහම ආයෙ වැටලා නැහැ. අන්න ඊට පස්සේ ආයෙ උඩ දාන්න ඕනේ. ඔහොම තේරුම් ගන්න කලින් මේ අවංසයෙන්ගේ මාධ්‍යයෙන් ඉතත් දහම් ආපු හැටි
විශේෂයෙන් ওই දේව ධර්ම ආදී වෙන්නකොට ප්‍රබල අමුත්‍ය ප්‍රබල දේවතාවෝ බොහෝම තමයි බයිබල් වාක්‍යවල වෙලා තින්නේ දේව අභිරහස් කියලා ඕකේ. දේව අභිරහස් හොරන්නේ දිවිතිවරේ පමණයි කියලා දේශනා කරලා තින්නේ ඕක. මේ ඔබ තෝරා ගන්න ඕන විදිය. අභිරහස් කියන්නේ ওই විදිය. දේව අභිරහස් කියන්නේ ඕවා. ඔබ තෝරා ගන්න. ඒ මෙහෙම කරනකොට ඒ දරුවා දැනුවත් වෙනවා. එහෙම කළා හුදු කරන්නේ.